අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලියක් ඉදිරිපත් කරා එක රටක් තුල එක නීතියක් පොදු නීති පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙල. ඒතු අපි මේ වැඩපිළිවෙලට ප්‍රවේශ වෙලා දිනපතා උදේ හවස මේ කටයුත්ත එනියලුණා. අපි අද සතුටු වෙනවා ඒ අපි ක්‍රියාත්මක කරපු බොහෝ දේවල් නීති බවට පත් වෙන්න පටන් අරගෙනදී. ප්‍රධාන වශයෙන් මේ මූණු ආවරණය පිළිබඳව කතා කරා. මූණ නිරාවරණය වෙන්න ඕන ආකාරය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් සකස් කළා. ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා. වෛරී ප්‍රකාශ නතර කිරීම සඳහා අවශ්‍ය නීති රීති අවශ්‍ය සංශෝධන ක්‍රියාත්මක කරන අවශ්‍ය සියලු කටයුතු මේ වන විට ඒ අමාත්‍යාංශත් එක්ක කටයුතු අවසන් කරලා තියෙනවා. දැන්ට කැබිනට් මණ්ඩලයට යොමු කරා කියන ආරංචි අපිට ලැබෙනවා. ඊට අතිරේකව අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරා. බොහෝ දේවල් දැන් අවසාන මට්ටමට යමින් පබති. ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවා තියෙන ප්‍රමාණයට අතිරේකව. නමුත් ඒ දුප්පතුන් කන්දරාවේ ඒගොඩ එහෙමම තියාගෙන තව ලක්ෂ 6ක් මේ කාලය ඇතුළත දුප්පතුන් බවට පත් වෙලා තියෙනවා. පොදු වැඩි වෙච්ච දුප්පතුන් ප්‍රමාණය ප්‍රයෝජනට අරගෙන දේශපාලන වාසිකුත් ගන්න දැන් උත්සාහයක් දරන. මේ වන විට ආංශික කාරක සභාව රැස්වීම මාර 15කට ආසන්න ප්‍රමාණයක් පවත්වලා තිබෙනවා. මෙහිදී අපි මේ අදාළ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධව ඒ අමාත්‍යාංශ වලට වගකීම් බාර දීලා මේ වන විට සියලුම අමාත්‍යාංශවල නිලධාරීන් මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා විශාල උනන්දුවකින් සහයෝගයකින් දායකත්වයකින් ඒ සහයෝගයේ දායකත්වය ලබා දෙනවා.